ි යාලුව බලන් මං අදත්තාව. එක ශ්‍රීණයේ ජූතිදේ පුතේ ඔයාල හැමෝටම ආයමුව මතකද අපි අකුරු ගොඩා කිගෙනගත්තා. මග පුතාල මතක් කරල බලන්න මොනවාදේ අකුරු. අපි චුට්ටක් මතක් කරමු. ඔන්න ඔයාල තමයි මට කියන්න ඕනේ ඒ ගොඩා කිගෙන ගත්තාකුරු මොනවාද කියලා. ඔන්න මගදේ පුතේ මම පෙන්නෙනවා පුතාල යිජෙන් කෑ හල කියන්න ෙන් කෑ ගහල කොඩාක්හයිෙන් කෑ ගල කියන්න ඕනේ අකුර අපි දන්නවා හරියටටම ශබ්ද කරන්න ඔන්න මගේ දුවල පුතාල තමයි මට කියන්නේ මොකද තා හරියට මහම අකුර මකාදපුත්ේ ඕ සා! හරියටම හරින පුංචයාලු මට හරි සත්වටුයි ඒනමකුර මොකක්ද ගා ඔය තියෙන්නේ නේ හරිදක්ෂයින පුංචයාලෝටක කා මේමකදද පුතේ අපි කිව්වනේසා ඒළඟට මේක මොකදද ය අපි යතුර කිවේ ඒනම් මේ න නංග ඕ මේක මොකක්ද මගේ පුතේ හා එහනම් මේ අකුරමකක්ද පා ඒනම් ඔන්න අකුරු ගොඩක් දන්නවානේ අද මම ගෙනාව තවත් ලස්සනම් ලස්සනු ලස්සනවාකර කැමතිදලියන් කියන්න ඕ මේ බලන්න මගේ පුතේ මෙදමියකුර තමයි අපි හත ඉගෙනකයි මොකත් මියකුර තන්නවාද මේ ගද ග නෑනේ මේ පොඩි කෑල් ලොක් වැඩි වෙලානේ ඉතින් කියන්න මේක අපි ශබ්ද කරනවා මගේ පුතේ කොහොමද ග උගග උන් කියල ශබ්දයක් ඇහනවා එහෙනම් පුතේ අපි අද කතා කරමු ගා ඔන්න බලන්න මම ගෙනාව ඔයාලට ලස්සනම ලස්සම පින්තුර ගොඩා. බලන්නම චෝඩි පුතාල හරි කැමතියන පින්තූරවලට ! පුංචිදුවේ පුතේ. ඔයාලා ගොඩාක් කැමති තැනක් තමයි මේතිී. මකද මගේ පුතේ මේ වච්චන. ඕ කියන්න බලන්න මොකදම ගංග ගංග ත ගං ගා කියලා අපි කියවෙන. ඔන්න හෙනම්? ආ! නිමකද කරන්නේ. මගිපුතාල වගේ පුංචයාලුවෙක් ඉන්නා. යාගේ ලංග ඉන්නවා කෞද්ද බලු පැටිය. එනම් බලු පැටිය ලංග ලංග මග දියපුතේ. දැන් අපේ හැමදාමත් අකුරු ඉගෙනගෙන ලස්සන ලස්සන දේවල් හැදුව. මේ අකුරුවලින් ඉක්කීක දේවල් කරා පාට කලා මතකයිනේද ලේබෝ ඇලෙව්වා ලබා ගෑල්වා එහෙනම් මගේ චූටිදය පුත්තේ අපි අද තවත් ලස්සන ක්‍රියාකාරකමක් කරමු මගේ පුතාලට මතකයි හි දැස්පත් මේ බලන්න මේකට අපි මොකක්ද කියන්නේ ඔවු චූතියාලෝ දැල් හොඳට දන්නවා මේකට කියන්නේ මගේ පුත්්තේ හි දැස්පත මංකිව්වා හැමදාමත් අපිට පුළුවන් මේක මේසේ උඩ තියලාබන්න මෙහෙම චූටි ඇගිල්ලෙන් බන්න මෙහෙම ලියන්න අපි පටන්ගනි මගේ පුත මෙත්තනින් හද මෙතනින් ලියනවා මෙන්න මෙහිම ගෙනියන්න පුළුවන්. ඒනම් අපි ලස්සන ග අකුරක් හදපුද අපුතල කැමතින පහදමු ඔන්න අපි ක්‍රියාකාරකම කරන්නයි යන්නේ. ඔන්න චෝඩි දයපුතේ අපි මේ වගේ පුතලට කැමති පාට කඩදාසියක්හරින් සුදු පාට වනත් කමක් නෑයි ෆෝ කඩදාසියක් අරගෙන මේ තයනෙ මගේ පුතේ හිටැස්පත. එතකොට මෙන්න මේ හිටැස්පත මෙහහිම තියෙනවා එතකොට අපි ඉගෙන ගන්න ඕනෙත් පුත්තේ මේ අකුර ලියන විතියෙන චෝටි ඇගිල්ලෙන් මෙන්න මෙහෙම අරගෙන යන්න මෙන්න මෙහම චෝටි ඇගිල්ලෙන් ග ලියන හැටි අපි ටිකවෙලාවක් න්න මෙෙම පුරුදු වෙනවා ඊනඟට මගේ දුව පුතේ අපි මේකේ ගම් ටිකක් ගාගන්නවා මෙන්න මේ විදියට හරිද අපි මේකේ ගම්ගාගෙන ඔන්න බලන්න මේ කොහොම අතින් තද කරගෙන හොඳට මේ අකුර ලිය වෙන විදිහටම පුතේ චෝටි ඇගිල්ලෙන් මෙන්න මෙහෙම ගම්ගාන්න හොඳට ගම්ගාන් හරිද මේ අකුර ලියවෙන විදිහටම ඔන්න හොම ගාගෙන යනම්. එතකොට මග පුොතාලට පුළුවන් ලස්සන ග අකුර හදන්න. ඔන්න හෙනම් මේ විදිහට අපි හොඳට මෙ මෙහිම ගම් තවරල ඔහු ඇගිල්ල ගෙනාන් පුතේ. ඔන්න හොම චෝටි ඇැගිල් අරයන්නක එතකොට හොඳට මේ අකුර ලියවෙන. හරිද න්න මෙහෙම ගියා මෙහෙම මෙහෙම හොඳට මේකේ ගම්තවරලා. තවරලා ඊට පස්සේ මොකද දන්න අද කරන්නේ උතාලගේ අම්ම ඔයලා ඊට පස්ස යහකදාන පොල්කොඩු ටික අපිට වේලන පාට කරගන්න පොළවා. ඊළඟට අපි ගම්ගාපු අතිංන්න මේ අනිත්තාතිංවෙන්න මේ විදිහට ඔන්න හම පොල්කොඩු දාම්. හ පොල්කොඩු දාන මේක පෙරෙන්න්න දාන්න අහකගියට කමක්නේ අපිට අවශ්‍යටක ඉට පස්සෙ ගන්න පොළුව. ඔන්න මේ විදිහෙට ොමදා පුතාරට පුළුවන් ලස්සනට හදන්න මේ වෙනුවට පුතේ පාට කරගත්ත වැලිගන්නත් පොළවාන් එම නැත්තා නිකා චෝටි පුතාලගේ නිදල තින වැලිගන්නත් පොළවා දැන් මේක මෙහෙම චොට්ට ඔන්න තද කරනාව හරි මේ විදිහට තද කරලා ඊට පස්සේ අපි වැඩි ටික හිමීට මෙන්න මෙම පැත්තකට ගම හරිද දැන් අපි ඔහොම පැත්තකට අරගෙන මේක පුතේ හිමීට ගලවලගන්න හිඩැස්පත අපි ගලෝන ඔන්න බලන්න දැම්මකක්්ද ලැබුණ අපිට ග අකුර ලැබෙනවා. ඔන්න චූටිතය පුතේ එහෙනම් අපි ගාකුරක් ලස්සනට හැදුව. මගදවල පුතාලටත් පුළුවන් පොල්කුඩු මෝණනි නෑ. ඕන දෙයක් පබලු භාග කොළ ගුලි කර මේ චූටයගිලිවලින් ඒමත් අලවන්න පුළුවන් ලස්සනට. ඔන්න එහෙනම් අපේ තින්. ලොකු ලොකු හපන්න ඕනේ නේද අපි ලියන්නත්තෝනේ ගා ලියන හැට බලමුද ඔන්න එහෙනම් මම කියන්න හදන්නේ කොහොමදා අපි ගක් ලියන්නේ කියලා මගේ පුතාල හොඳර බලාගන්න ඔන්න පුතේ මෙතනින් පටන් අරගෙන මෙන්න මෙහිමනවා ඊට පස්සෙනම් අපි දන්නවනේ මෙන්නමීවිදිහයට ග පග කියනවා අපින එක කියනවා ගා ඔන්න චෝරිදය පුතේ එහෙනම් අපි හැමදාම ලස්සනටකුරු ලවෙමු කියේද. පස්රූලේ මඟපුතාලගේ පස්රුල් පොතයි පැන්සලයි අරගෙන ඔන්න අපි දැන් ලියන්නයි හදන්නේ. හොඳට බලන්න කොහොමද මේ ගා ලියවෙන්නේ කියලා. ඔන්න බලාගෙන ඉන්න ඕනේ හද ලියවෙන්නේ අර්බලනපුතේ දෙවැනි රූලෙ ගෑවිලා ඉළඟට හතවෙනි රෝලට එනවා. ඉට පස්සේ ආපහෝ ඔන්න බලන්න දෙවැනි රෝලට යනවා. ගිල්ලා හත්තරවෙනි රූලෙන් ඉවරවෙනවා. ඔන්න එහෙනම්? පෙන්න්නන්න කොහොමද පටන්ගත්තේ කොතනින්ද ඉවරවෙන්නේ කියලා. හොඳට බලන්න මෙතැනින් පටන් අරගෙන දෙවනි රූලට එනවා. ඇවිල්ලා පහු තුංග නිරෝල ලඟද නතර වෙනවා. ඉළඟට ආපහු මෙන්න මේ විදිහට අපි ගල අන්නේ විදිහට ඇවිල්ලා හත්තරවෙනි රූලෙන්මිතන්ට ඇවිල්ලා ඔන්න හොම දෙවනි රෝලයෙන් එවා මගපුත්තේ හත්තරවෙනි රෝලට. ඉතින් ඔන්නහෙනම් අපි ගා ලියන්න දන්නවා. දැන්ඉතින් චූටි දුවලපුතාලගේ පස්රෝල් පොතාරගෙන චූටි ඇගිලිවලින් දස්සනට පැන්සල අල්ලගෙන ලියන්න පුළුවන්. අපි දැන් අකුරු ගොඩා ගොඩක් කොටාවක් දන්න. නේ. දැන් අපි හරි හපන්නු. ඒනම් ඔන්න දැන් අකුරක් ලියනවා මගෙත් එෙක් ඔයාලත් ලියන්න ඕනේ. අපි මොකේද ඉස්සල්ල ලියන්නේ පස්රෝලෙ තිත්තිරිවුට ලියවා. ඔන්න ලියන්නකාලේ මං ආපහු සැරයක් මතක් කරනවා. හොඳට බලන්න ඕනේ මේ අපි ගා ද එතකොට ගා අකුරලියලා පස්ස මෙන්න මෙහෙම එකතු කරන්න නම් ැ හොඳද අපි ඔන්න හෙනල් ලියනවා මගපුතාලත් මාත් එක්ක ලියන්න ඕනේ මේ තිතිෙන් පටන්ගන්නවා. හරිද පටන් අරගෙන අපි ඔන්න කොති මෙන්න මේ විදිහට යනවා හෙමි ලස්සනට සගනිරූල පහුකරගෙන මෙන්න මේ දෙවනිරෝලට ඊළඟට මෙන්න මෙතන නතර වෙනෝ නතරවෙලා පැන්සල උසල ගන්නේ නෑ ඊට පස්සෙනං අපි ග ලිව වගේ හරි ලස්සනට නෝපුතේ මෙන්න මෙහෙම හතරවෙනිරෝලට ඇවිල්ලා ඔන්න ොහොමාපී මෙතන්ට යනෝ ගිල්ලා ආපහුමගපුතේ ලස්සනට ඔන්න දෙවනිරූලටවා කට තමයි ලස්සන රවුන් අකුරාක්ලියයන්න පුළුවන්න්නේේද පුංචයාලෝ මන්න අනිතිං ඔන්න අවසානට ඉවර කලාපුතේ හත්තරවෙනි රෝලෙන් මේ බලන්න දෙවනි රූලයි හත්තරවෙනි රූලයි අත්තරාපිමයක්කුරලියව්වා පටන්ගත්තා මෙතනි පටන් අරගෙන දෙවනි රෝලගෑවිලා මෙතන්ටෙනවා. ඊට පස්ස මලපුතේ ගා අකරලිය්ග විදිහටම මෙන්නමටික මෙහෙවලිය වෙන. ඉති පුංජිතුයේ පුතේ ලිවනේද ලස්සනකරා ඔන්න දැන් අපි තිතිරි නැතුව පස්රෝලලියන්නයි හදන්න. අපි ලියනවා දැන් පටන් ගත්ත පුතේ කොතනින් මෙන්න මෙතනින් මේ දෙවනිරූලයි හතර විනිරෝලයි අත්තර මෙතන මමත් ති තක්තිේල පටන්ගන්න හදයි. අපි මේ විදිහට පුතේ එනවා දෙවනිරෝලට ඊට පස්සේ මෙන්න මෙතන ඊඟ ඊළඟට අපි ග අකුරලිව්වා වගේ ඔන්න හොම මෙන්න මෙතන්ට එනෝ. ඊළඟට ආපහු යන් නෝන්‍යපි දේවෙනිරෝලටම ගිහිල්ලා ඔන්න එහෙනං ආපහුුවෙනෝ මගපුත්තේ හත්තරවෙනිරූලට දෙැන් අපි හරිහපාට. එහෙනම් පුංචි ඔයාලට ලස්සන මවබස පාඩමක් කරම් මයිනවා චෝටි දපොතේ තවත් දවසක ඔයාල බලන්න කැමතිනේද අපේ දාටත් ලස්සන පාඩමක් කරමු. එහෙනම් පුංචි ඔයාල හැමෝට ආයිබෝුවන් ඕන අදරණීය දුවපුත්ත එක ශ්‍රීණී ගනිතේ පාඩමක් අරගෙන මංාව මගේ පුංචි දූලපුතාල හමුුවට බලන්න අද මං හොනවද මේ අරගෙන ඇවිල්ල තියෙන කියලා මගේ පුංචි දූලපුතාලත්තෙක්ක ක්‍රියාකාරකමක් කරන්න මම අරං ඇවිල්ල තියෙන තික ඔන්න තියෙනවා මගේ මේසවඋඩ හොඳට බලන්න දුවේපුත්තේ මේ මේස තියන දේවල් අතරේ ගේ පුංචි දූල පුටාලා මෙන්න මේ උපකරණය දැකල තියෙනවාද කියලා යාල දැකලා තියෙනවා මුදලාලි මාමා බඩු දෙනකොට අම්මටඒ බඩු බර මැනල දුන්න මෙන්න මේකින් තරාදිය එහෙම නඳුවේ පුත්තේ අපි බලමු මේ තරාදෙන් අපි අද මොකද කරන්න කියලා ඔන්න අපේ පාඩම අද අපේ පාඩම තමයි බරමානිමු ර මනින්න තරාදියක් වගේම ඒ සඳහා උමනා කරන ද්‍රව්‍ය ගොඩකුත් ඔන්න මං අරගිනැවිල්ලා තියෙනවා. දැන් මට කියන්න දවෙපතේ මේ තියන ද්‍රව්‍යවල බර මැනලා අපි බර වැඩි මොනවද බර අඩු මොනවද බර සමාන ද්‍රව්‍ය මොනවද කියලා හොල බලමු. අපි මොනවද ඉස්සෙල්ලම මනින්නේ. පි ගමු මෙතනින් ඔන්න තියෙනවා මෙමකක්ද. ස්පොච් කැල්ලක් නේද ඔන්න මේ ස්පොංච් කැල්ලයි මම ගන්නවා මෙන්න මේ ලී කුට්ටියයි දැම් මගේ දලපුතාල මීට කලින් කොහොමද බරමැන්නේ අධධිකටාරගෙන නේ ද අද්ධිකටාරගෙන බර සසඳල බැලුවවා මෙහම ගත්තහම් මගේ දූලපුතා ලගේ පුංචි අත්තලට දැනුනා බර වැඩිකෝකද බර අඩ්ඩුකෝකද කියලා අපි බලමුයේ දැනිචිදේ ඇත්තටම හරිද කියලා මෙන්න මේ තරාදට දාලා ඔන්න මම මේ ද්‍රව්‍ය දෙක මේ තරාදයේ දෙපැත්තට මෙන්න මෙහෙම දානවා ඔන්න හොඳට බලාගන්න මං මේ දෙක තරාදයට දානකොට මේ තරාදයට මොකද වෙන්නේ කියලා. ඔන්න මම ද්‍රව්‍ය දෙක දැන්මා. මොකද වුණේ දුවේපපුතේ තරාදයට අ තිබුණ වගේම තියනවද නෑ නේද තරාදිය වෙනස් වුුණා කොහොමද වෙනස් වුනේ එක පැත්ත තරාදයේ පහලටාව අනික් පැත්ත උඩටාව ඇයි දුවේ පුතේ මෙහෙමෝුණේ තරාදිය එක පැත්තක් පහලට යන්නත් අනික් පැත්ත උඩට එන්නත් හේතුව ඔන්න දුවේ පුතේ අපි බරමැන්න දැන් අපි බර මැනලා හොයාගත්තා බර වැඩි සහ බර අඩ්ඩු ද්‍රව්‍යමකක්ද කිය මේ දෙකින් මට කියන්න කහෙනම් බර වැඩි පැත්තට තරාදිය මේ ද්‍රව්‍ය දෙක අතරිින් ර වැඩි පැත්තට මොකද වනේ. බොහොම හොඳයි බර වැඩි පැත්ත මොකද මේ වනේ. මෙන්න පහලටාව බර අඩු පැත්ත මෙන්න උඩ ටැවිත්තියනවා. එහෙම නම් හොන්දට මතක තියාගන්න ඕනේ මගේ පුංචිදුවකුතේ අපි තරාදයට දාලා මේ ද්‍රව්‍යවල බරමනි නොකොට තරාදයේ බර වැඩි පැත්ත ඒ කියන්නේ අපි පාවිච්චි කරපු ද්‍රව්‍ය දෙකින් බර වැඩි පැත්ත ඔන්න මොකද වෙන්නේ පහලට යනවා මේ බර අඩු පැත්ත ඉහලට එස වෙන. බර වැඩි ද්‍රව්‍ය ඇති පැත්ත පහලට යනවා බර අඩු ද්‍රව්‍ය තියන පැත්ත ඉහලට එනවා. එහෙම නං මේ දෙකින් මට කියන්න වැඩි ද්‍රව්‍ය මොකක්ද කියලාදැයි. මොකක්ද දදුපුතේ බර වැඩි ්‍රව්‍ය මෙන්න මේ ලී කොට්තිය බර අඩු ද්‍රව්‍ය තමයි මෙන්න මේ ස්පොචච් කැබැල්ල මෙන්න මේ ලෝනු ගෙඩි දෙක අපි අරගනිමු. බලමු දුඒපුතේි මේක තරාදීද පැත්තට දාලා බර වැඩි ලෝනු ගෙඩිය සහ බර අඩු ලෝනු ගෙඩිය ඔන්න මං අරගෙන මේක එකක් මේ පැත්තට දානවා අනික් එක මෙන්න මේ පැත්තට දානවා. මම ලූුණු ගෙඩි දෙක දැම්ම. දෙම් බලනදුවේ පපුතේ ඔයාලට කොහොමද දැම් මේ තරාධිය පයන්නේ කලින් අවස්ථාව වගේ එකක් උඩට එකක් පහලට කියාද. නෑ නේද එහෙම නම්? මේ ලූනු ගෙඩි දෙක ගැන මොකක්ද දැන් කියන්න පුළුවන්. අපි මේ යොදා ගත්ත ද්‍රව්‍යවල බර ගැන මගේ පුංචිදලපුතාලට මොකද දැන් කියන්න පුළුවන් මේ දෙකේම බර සමාන අවස්ථාවක්. ඔන්න බර සමාන අවස්ථාවක්. එම නන්දුවේ පුතේ අපි විවිධ ද්‍රව්්‍ය වල බාරමානි නොකොට බර අඩු ද්‍රව්‍ය බර වැඩි ද්‍රව්‍ය වගේම බර සමාන ද්‍රව්‍යත් අපිට හමුවෙනවා. ඔන්න වගේ අවස්ථාවක් තමයි මේ එහෙමනම් මේ ලුණු ගෙඩි දෙකේම බර සමානයි. අපි. වත් දෙකක් බලමු බරමෑනලා අපි දැං ානිමු දුවේ පුතේ ඔන්න අංගාව තියෙනවා මේ ඔයාලා නිතර පාවිච්චි කරන උපකරන දෙකක් කක්්ද මේ ඔව කතුරයි පැන්සලයි මේ කුඩා තව්‍ය දෙකක් අපි බලමු මේ දෙකින් බරවැඩි ද්‍රව්‍ය බරාඩ ද්‍රව්‍ය මොකක්ද කියලා අපි දැන් මේ හොයා නම්මොකද කරන්නේ ද්‍රාවවිදක මෙම තරාදිය දෙපැත්තටන්න මෙහෙම දානවා.න්න මම තරාදයේදපැත්තට මේ දෙක දැම්ම දෙැම් මොකදුණේ බදදට බලන්නපුතේ තරාදිය දිහා ඔයාලට පේනවද තරාදයේක පැත්තක් මොකද වෙලා තියහිමේ. පහලට ගිහිල්ලා අනික් පැත්ත දතේවිල්ලා එහෙම දදැම්ම අතක් කරගන්න මං කියල දෙන්නා තරාදියේ පැත්තද පහලට යනවකිවේ බාරි වැඩි පැත් අපි යොදා ගත්ත ද්‍රව්‍ය දෙකින් බාරිං වැඩි ද්‍රව්‍ය තියන පැත්ත තරාදයේ ඔන්න පහලට ගිහින් තියෙනවා බර අඩු ද්‍රව්‍ය න්න ඉහලට ඇවිල්ලා තියෙනවා එහෙනම් මට කියන දේපුතේ මෙතනින් බර වැඩි ද්‍රව්්‍ය මොකක්ද බොහොම හොඳයි මෙතනින් බර වැඩි ද්‍රව්‍ය තමයි මේ කතුර කතුර බර වැඩි එහෙමරන්දැන් කියන්නකු බරාඩු මොකේද කියලා හැන්සල තමයි බරි අඩු එහෙම නං දැන් මගදූලපුතාලා බරමනින්න දන්නවා. බරමනින්නේ මොකෙන් ද අප තරාදීෙන් තරාදෙන් බරමනිිනකොට ඔන්න හොන්දටම මතක තියාගන්න ඕනදේ තමයි බර වැඩි පැත්ත මොකද වෙන්නේ බර අඩු පැත්තට මොකද වෙන්නේ මට කියන්න බලන්නේන රවැඩි පැත්තට මොකද වෙන්න තරාදී ඕ සම බරවතිබිචි තරාදියට ද්‍රව්‍ය දෙකක් දැම් ම හම බර වැඩි පැත්ත පහලට යනවා බරිින් අඩු පැත්ත ඉහලට එනවා ඒවා ගේම දුවපතේ බරිින් සමාන ද්‍රව්‍ය දෙකක් මේ තරාදිය දෙ පැත්තර දැම්වත් මොකද වෙන්නේ තරාදිය සම බරව දෙපැත්තම එක සමානව පහිටනවා එහම නං දැන් අපි පුංචි අභ්‍යාසයක් කරමු බලන්න දුවපතේ කක්දපිට කරන්න තියෙන්න්නේ කියලා තරාදයේ බර වැඩි පැත්තයටටින් ඉරක් අදිමු දෙන් කියලා දුන්නන්නේ තරදී බර වැඩි පැත්තට මොකද වෙන්න කියලා මගේ දලපුතාලට දෙන් හරිම පහසුවෙන් මේක හොයාගන්න පුළුවන් බරවැඩි පැත්ත මොකද වෙන මකව අපි පහලට යනවාමේ බලන්න ඔන්න මේ පැත්ත පහලට ගිහිල්ලා. එහෙම නං කැරටලේ ගස් ලබු ගෙදියයි ගත්තහම මේ දෙකින් බර වැඩි ගස් ලබු ගෙඩිය ඔන්න හිනං අපි ගස්ලබ ගෙඩිය ඇටින් ඉරක් ඇද හරාදයේ බර අඩු පැත්ත ඔන්න අඒත් බර අඩු පෙත්ත හොයන්න තියෙනව දැන් හරිම පහසුයි කොයි පැත්තද දේපුතේ බර අඩ්ඩු මේකේ පුොහොම හොඳයි කොයි පැත්තද ස්ෆොන්ච් කැබැල්ල තියෙන පැත්ත තමයි බර අඩු උ අපි එටින් ඉරක් ඇන්ද. ඔන්න අපේ ගව අ්‍යසිය බර සමාන ද්‍රව්‍ය ඇති තරාදියයේ ඇතින් ඉරක්කඳින්න තියෙන්නේෙ. බලනදුවපතේ අපිට අවස්ථා දෙකක් තියෙනවා තරාදි දෙකක් දීලා තියෙනවා. දැන් හොයන්න ඕනේ බරින් සමාන ද්‍රව්‍ය දෙක තියෙන්නේ මොන තරාදියද කියලා. දැම් මතක්කරගන්න බරිෙන් සමානයි නම් මොකද වෙන්නේ. තරාදී වෙනක් සිද්ධ වෙන්නේ නෑීමම සම බරව පිහිටන බැන් හොයන්න මගේදුවපුතේ මෙතැනින් ඒ විදිහයට තියෙන කොයි තරාදියද කියලා. බොහොම හොඳයි මෙන්න මේ තරාදී තමයි. සමාන භාරතියන ද්‍රව්‍ය තයෙන්නේ ඔන්න හිෙනං අපි ඒ ඇතින් ඉරක් හඳනවා මගේ දුළපුතාලටත් පුළුවන් එහමනන් දැන් මෙන්න මේ වගේ සෙල්ලන් තරාදියයක් හදාගන්න මේ සඳහා මේ වගේ මල්වත්ති දෙකක් පලාස්් ටි් පින්ගන් දෙකක් නැත්තං අර ලොකු බිස්කට්දාපු ටින්වල පියන් තියෙන්නේ අන්නේ වගේ පියන් දෙකක් පාවිච්චි කරලා මේ වගේ තරාදයක්ක් ඔන්න ගෙදරීමන්න වැඩිහිටියකුට කියලා හදවගන්න පුළුවන් ඊට පස්සමකද කරන්නේ න්න දලපුතාලට පුළුවන් මේ වගේ ද්‍රාව්‍යතිකක් හොයාගෙන සෙල්ලම් කඩයර්දාන්නත් පුළුවන් මුදලාලි වෙලා ගෙදෙරින්න්න අයලාක් කලා නංගිලමල්ලිල එකතු කරගෙන මේ වගේ විනෝධජාන කල්ලෙස මේ පාඩම තවදුරටත් ඉගෙනගන්න පුළුවන්. එහෙම නම් තවත් දවසක මේ වගේ රසවත් පාඩමක් අර්ගෙන මං එෙන මගේ පුංචි දූලපතාල හුවට එත්තෙක් ඔබ සියලු දෙනාටම අයිබෝන්, මේ බලබලාාවේ ලස්සන පින්තූරයක් දයක් මම මෙහෙම පෙන්වන්න දුලපුතාලට පුළුවන්ද මේක මොකක්ද කියලා කියන්න පුළුවන්නේද මේ තියන හැඩත් එක් මේ මොකක්ද කියලා දුලපුතාලට හිතන්න පුළුවන් පුංචි උදව්වක් දෙන්න මම ටිකෙන් ටක මගේ පැත්තට හැරලා තියෙන කොටස දුලපුතාලට පෙන්න්න හොටම දුළලපුතාලගේ පැත්තට හැරුණ හම කියන්න මොකක්ද කියලන්න මොකද උතේ මේ ගසක් ගසක පින්තූරයක් මේ මොකක්ද ගසක පින්තූරයක් ම මේකාද අරගෙන ආවේ දලපුතාලට මේ ගැන ටිකක් කියලදෙන් මේ පාඩ මේ නම දැක්ක හමනන් දලපුතාලට ඉතා ගන්න පුළුවන් අද පාඩම මොකක්ද කියලා මේ කිවන්නේ ගසක පින්තූරයක් කියලා අපි පින්තූරය කියන වචනය ටිකක් අයින් කරලා මේක ගස කියලා කියමු මම මේකට ගස කිව් හම දොලපුතාලට වෙනත් නමක් මේකට කියන්න පුළුවන්ද එක ශ්‍රේණය දීගෙන ගත්තා දෙකසේනීදත් මේ වගේ දේවල් ඉගෙන ගෙන තියෙනවා දැන් තුන්වන්න ශ්‍රේණීයටටත් ඇැවිල්ල කියන්නට පුළුවන්න්නේද හොඳයි මේ ගැන ටිකක් වැඩියෙන් ඉගෙන ගන්න අද තුන්වන ශ්‍රේණය දුලපුතාලා මව්බස විෂේ යටතේ මගත්තෙක්ක එකු වෙලා අපූරු ක්‍රියාකාරකමක් කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ ම එක පැත්තකින් තියන්නම් අපි අමු අද පාඩමට. දුලපුතාලා සිලු දෙනාටම ආයුබෝව ඔන්න අදත් මගෙත්තෙක් එකු වෙලා ඉන්නේ තුන්වන ශ්‍රේණියය දුලපුතාලා අද අපේ විශය තමයිපුතේ මව්බස මවබසකිවේ සිංහල පාඩම මෙතියන්නේ සමානර්ථ පද සමානර්ථ පද දැන් තුවන ශ්‍රීණියයටත් දොල පුතල ඇවිල්ලා පලමුණන ශ්‍රණයේදී සමානර්ථපදි ගෙන ගත්තා කියීයක්කි ගෙන ගත්තාද. මතකද වෙන මතේ තියෙන් ඇගිලි ගානට සමානාර්ථපද ගෙන ගත්ත කියක්ද සමානාර්ථපද පහක්කි ගෙන ගත්තා. දෙවන ශ්‍රණයේදී සමානර්ථපද කියක ගෙන ගත්තද ඒත් මේ ප්‍රමාණය කියද පුතේ පහක් ඉගෙන ගත්තා දැන් තුන්වන ස්වේණයටට ඇවිල්ලා තුන්වන ස්වේනී දත් අප ඉගෙන ගන්නවපුතේ සමානර්ථපද පහ පුංචි දෙයක් පෙන් අන්නද පුංචිම පුංචි බබලා දෙන්නේ ලොකු කතාවක මොනවදහනව ඇත්තේ මෙට මේ අහනපුතේ මෙහෙම දෙයක් අ බලන්න වයිසේ හැටියට නෙවේ යහන්නේ නේ මොකදහන්නේ කියන්න බලන්න මොනවද සමානාර්ථපද කියන්නේ කල ි ගන්න ූදනම්වෙල නේද කියන්න බලන්න මොනවද සමානාර්ථපද කියන්නන්නේ මේ බබයට ඒ ප්‍රශ්නයට මොනවද හිතලා තියන්නේ මෙයාට හිතෙනවා මෙහෙම එයත් කල්පනා කරනවා කියන්න බලන්න මොනවද සමානාර්ථ පද කියන්නේ දැන්ඉතින් කල්පනා කරනවා මේ බබා මෙම කල්පනා කරනකම් මගේ දලපු තැල කියන්න මොනවද සමානර්ථපද කියන්නේ සමා අර්ථපද කියන්නේ පුතේ එක් පදයක අර්ථයට සමාන අර්ථයක් දෙන තවත් පදයක් සමනර්ථපදයක් ලෙස හඳුන්වනවා එක් පදයක අර්ථයට සමාන අර්ථයක් දෙන තවත් පදයක් ඔන්න පුංචි පුංචි වැරදි අපි අතින් සිද්ධ වෙනවා ඒ වැරද්ද අධපි වැරදි කර ගණ්ඩුවන් අය කවදාවත් ඒ වැරද නොවන විදිහයට සමානාර්ථපද වැදමකක්ද සමහර විටා අපි කියනවා. සමාන පද කියලා. සමාන පදනෙවෙේ පුතේ සමාර්ථපද ඇයි සමාර්ථපද කියන්නේ අර්ථනුයි මේ පද දෙක සමානවි අර්ථෙන් සමාවෙ. ඒ නිස මේ වට සමාර්ථ පද කියලා කියන්න. එමනම් අයි කවදාවත් තුන ස්වේණය දුල්ල පුතාලා හතර පහහාය හත කොච්චරේගෙන ගත්තත්. සමානපද කියීන වචන පාවිච්චි කරන්න නැහැ. අපි කියන්නේෙ මොනුව කියලද සමානාර්ථ පදර් එකට හේතුව පද දෙක සමාන වෙන්නේ අර්ථයෙන් පළමොන සේණයේදී සමානාර්ථපදිගෙන ගත්ත වි මතකද ඔවු පුංචම කාලේ බොහම රසවත් විදිහයට සමානර්ථපදිීගෙන ගත්තා කියයක්ද පහක් අපේටික මතක් කරගම් මෙහෙම නේද අපි සමානාර්ථ පදිගෙන ගත්ත මම අර්ගෙනවිත් මේ වගේ දෙක පින්තූරයක් මේකට කියන්නේ මොකක් කියල එක ළමයක් මේකට නමක් කියනවා අනිත් කෙනාත් මේ තියන පින්තූරයටම වෙනත් නමක් කියනවා පද දෙක සමාන නැහැ හැබැයි ඒ පද දෙකේම අර්ථය සමානයිඒ පද දෙකම කියන්නේ මෙ මේක ගැන එකනෙක් කියන වචනය මොකක්ද කියලා බලමු මේක ඇතුළේ වනවා මොකක් ද ගස් මේකට කියන්නේ මොකක්ද ගස දැන් ගස කියන අර්ථයම දෙන තවත් පදයක් කියනවාම පළමුුණු ශේණයේදී ගස කියන වචනයට සමාන අර්ථයක් දෙ තවත් වචනයක් තවත් පදයක් දලපුතාල කිව්වා ඒ මේකද බල බලන ගස ඇතුළෙන් වනවා තවත් පදයක් මොකක්ද රුක රු දැන් බලන්න පද දෙක සමානද නෑ අතනතින්නේ ගාස මෙතන තින්නේ රුක පද දෙක නෙවෙයි සමාන ප දෙකේ අර්ථයයි සමාන ගස කිව්වත් රුකකිව්වත් තේරමමොකක්ද මෙන මේ තියන්නේෙ මේ වගේ දෙකට තමයි ගස කියන්නේ රුක කියන්නේ දැන් පැහැදිලි නේද සමානාර්ථපද පද දෙකක් ඒ පද දෙකේම අර්ථය සමානයි අප යමු තවත් ලස්සන පින්තූරයකට මේ පින්තූර ඉන්න මේ කෙනා මේ වගේ කෙනෙක් හඳුන්වන්න හොඳම නම මොකක් ද මේවාගේ අය දුලපුතල ඟින් ඉඳගෙන පාඩමත් එකක සම්බන්ධ වෙලා ඇති දුලපුතලට උදව්වක් හැටියට කවද මේ තාත්තා ඉන් අනිද තාත්තලඟ තාත්තා තාත්තා කියන අර්ථයම දෙන තවත් පදයක් කියමු බලන්න තාත්තා කියන අර්ථයම දෙන තවත් පදයක් තියෙනවා ඒ මොකක්ද ඒක තමයි පුතේ මේ තියෙන්නේ මොකක්ද පියා තාත්තා කිව්වත් පියා කිව්වත් එකම පුද්ගලයක් තමයි අර්ථවත් වෙන්නේ. එම නම් තාත්තා කියන පදයට සමානර්ථ පදයක් තමයි පියා කියන පදේ. පළමුන ශ්‍රේණය දී මෙව දොලපුතලා ඉගෙන ගත්තා. අපහු මතක් කරමු. මෙහම පින්තූරයක් මතකත දැන්නම් උඩ බැලූත් ඒක පේන්නේෙ නැහැ මේ පාඩම යොර වෙලා එලියට ගිහිල්ලා ටිකක් උඩ බලන්න එතකට දලපුතලට පේන වාමය එක මොකක්ද අහස අහස. අහස කියන අර්ථයම දෙන තවත් පදයක් මතක් කරුම් බලන් අහස කියන අර්ථයම දෙන තවත් පදයක් මෙන මෙයාට මතක් වෙනවා මොකද උේ ගුවන ගුවන අහස කිව්වත් ගුවන කිව්වත් අර්ථවත් වෙන්නේ මෙන මෙහෙම දෙයක්. එම නම් අහස කියන වචනයට සමානර්ථපදයක් තමයි ගුවන මෙමොකත් මේකට අප කියන්නේ පුතේ ඉව ඉව? ඉර කියන අර්ථයම දෙන තවත් පදයක් ඒ පදේමකක්ද හිරු හිරු ඉර හිරු මේ කවුද මේ කවද මෙයට අපි කියනවා අම්මා 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 කියන අර්ථයම දෙන තවත් පදයක් අපි ගෙන ගත්තා අප පල මොනුසවේණයද අම්මා දැන් අම්මා ලපුතලා ලඟින් ඉඳගෙන මේ පාඩ මත්තෙක සම්බන්ධ වෙලා ඉන්නවා. අම්මා අපිට පුළුවන් මව කියන පදෙන් අම්මා කියන අර්ථයම දෙන්. අම්මා කියන වචනයට සමාන අර්ථවත් පදයක් තමයිපුතේ මව කියන්න. දුලපුතලලා වැඩිපුර පාවිච්චි කරන්නේ අම්මා කියන වචචනය. මව කියලා සාමාන්‍යයෙන් ගෙදරදී අපි කියන්නේ නැහැ අපි වැඩිපුරම පාවිච්චි කරන අම්මා කියන වචනයට අර්ථයම දෙන්ඩ පුළුවන් තවත් පදයක් තමයි පුතේ මව කියන් පළමුුණ ශ්‍රේණීද මෙට මේ විදියට දදු ලපුතා ලබොම ලස්සනට සමානාර්ථ පද පහක් ඉගෙන ගත්තා. දැන් අපි අමු දෙවන ශ්‍රේණියයට පළමුන සේනිී ගෙන ගත්ත සමානාර්ථ පද පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන දෙවන ශේණියයට යන්නේ තවත් අලුත් සමානාර්ථ පද පහක් ඉගෙන ගන්න මතකරුම් බලන්ට ඒ සමානර්ථ පද පහ මොනවද කියලා මෙන මෙහෙම දෙයක් මතකද දලපු තලයින්නේ මෙ මේවාගේත් තෑනැක එහෙම නේද ඔවු කොහෙද පුතේ ඉන්නේ ගෙදර ගද ගෙදර කියන අර්ථයම දෙන්න පුළුවන් තවත් පදයක් අ යාළුවාට කල්පන වෙනවද ඔවු යාට කල්පනා වෙනවා. එයාට කල්පනා වනේ මොකක්ද ඒදේම මගේ දුලපු තලටත් හිතෙන්න්න ඇති ගෙදර කියන අර්ථහයම දෙන තවත් පදයක් තමයි පුතේ නිවස කියන්නේ නිවස එමනම් ගෙදර කියන පදයට සමානර්ථ පදයක් තමයි නිවස නිවස කිව්වත් ගෙදර කිව්වත් මෙ මේක තමයි අර්ථවත් පෙන්න්නේ මේ බලන්න නමකක්ද පාසල නේද පාසල දැන් අපි බලමු පාසල කියන පදයට සමානර්ථ පදයක් කියන පදට දෙවන ශරීණ දෙගන ගත සමානාර්ථපදේමකක්ද මතක්වෙන වනේද විදුහ විදුහල අපි සාමාන්‍යයෙන් උදේට සූදනම් වෙලා අම්මට තාත්ට බැඳලා කොහේ යනවා කියලද කියන්නේ පාසලට යනවා කියලද විදුහලට යනවා කියලද අපි කතා කරන භහෂාවේ තියෙන්න්නේපුටේ පාසලට කියනෙක් විදුහලට කියන වචනයත් පාසලටය අර්ේම ද දෙන්න පුළුවන්න්නක් තවදයක් හොදින් මතක තියාග පාස්සල සමානර්ථපදය විදුහල අපි කිවොත් මෙහෙම පාසලට මොකද සමානර්ථපදය. විදුහලට විදුහලට පාසලේ සමානර්ථපදය කියන්. විදුහලේ පාසලෙන් මොකද සමානර්ථපදය. විදුහලෙන් ව මේ විදිහට පදවල ශබ්දය කෙරෙහිත් සැලකිලිීමත් වෙමින් සමානාර්ථපද ඉගෙන ගන්න ඕන ම් ලබතාලට තියවනද මෙකක් හෞතියනවා පුංචි කාලය යහානවා කෝ පෙන්රන්න බාගේ ඇස් දෙක බබාග නහාය බබාගේ ඔළුව පෙන්න්නන්න කියනන්නේ ද එතකට මේ විදිර තමයි පෙන්වන්න දැ දු ලපු තාලන තුන්වන ස්ේනි දැ මේවා හඳීමම දන්න. පුංචි කාලේ ඔළුව පෙන්න්නන්න කියනකට සමහර විට අම්මගෙන් තාත්තක හලබලන්න නහයත් පෙන්න්නලා ඇති පස්සේ පස්සේ තමයි අම්මා කියනවා ඔලුව කියලා අම්මත් ඔළුුවේ අත තියලා පෙන්වන කොට දලපුතාලා ඔළුව හඳුනා ගන්නවා. දැන් මේ පුංචි දරුවත් පෙන්ඩනවා අඒ විදිහට මොකක් දෙයක් පෙන්න්නන්නේ හිස හි හිස කියන අර්ථහයම දෙන තවත් පදයක්තියනවා ඒ පදේ තමයි පුතේ ඔලුව අපි වැඩිපුර පවිච්චිකන වචනෙන් මොකක් ක්‍රමේ දෙකේ හිස කියලද ඔලුව කියලද. මේ වචන දෙක නම් ගොඩක්දුරට අපි පාවිච්චි කරනවා හිසේ කැක්කුමක් හැදෙනවා හිසට තොප්පියයක් දානවා හිස පෙනි බානවා මෙ මේ වගේ වචන අපි කියනවා හිස ඔළුව සමානාර්ථපද හිස කිවත් ඔලෝ කිව්වත් මෙන මෙහෙම දෙයක් තමයි අර්ථවත්වෙෙන් මේමොකත් අපි ගමම් බිමංගන්ඩ යොදා ගන්න ස්ථානයක් මොකද පුතේ මේ මාර්ගය 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 කියන වචනේ මම දැම්ම දෝලපුතරට එකවරම මතක් වුණේ මාර්ගය කියන පදෙන්නේෙේ ලබට මතක් වුණු පදේම දන්නවමකදද පාර ප පාර කියන පදට සමානර්ථපදයක් තමයිපතේ මාර්ගයේ කියන්න. මංපුජි ප්‍රශ්නයක් හන්ද. පාර කියන පදයට සමානර්ථපදේමොකදද. පාරේ මේකම වෙනස් කරගන්නවා පාරේ කියලා ඇතිබුණේ මාර්ගයේ අමලදත්තල කියනනේද පාරට දුවන්නේ පා කියලා පාරට සමනර්ථපදේමොකද. මාර්ගයට පාරයේ දකුණු පැත්තෙන් යන්න පාරට කැලි ගසල දන්න එපා මෙ මේ විදියට කියනවා පාරට මාර්ගයට පාරේ මාර්ගයේ මේ විදිහටත් සමනර්ධ පදදු ලබ තලව බෝධ කර ගන්න ඕන මේ මොනවද ගොඩක්තුරට රෑට තමයි දැක ගන්න පුළුවන්වෙෙන්. ගොඩක් කැමතිීමේවාපි දකින්නනේ මොනවදමි මෙට කියනමත් තරු තරු ර කියන අර්ථහයම දෙන්න පුළුවන් තවත් පදයක් මතක් වෙනවද ඔව දෙවන ශ්‍රේදය අප ඉගෙන ගත්තා මොකක්ද තාරකා තාරකා තරු සමානර්ථපදය තාරකා තරු කිව්හම එකක්ද ගොඩක්ද තරු ගොඩක් නේද දැන් මම කියනවා. තරුව සමානර්ථපදය කියන්න. තරුව මේකම ටිකක් වෙනස් කරගමු. තරුව තාරකාව? තාරකාව දෙවන සේනයේදී දුලපුතාලා සමානාර්ථපද පහක් හොඳින් අවබෝධ කර ගත්තා. දැන් අපඇවෙල්ලා තුන්වන සේිය දෙවන සේනයේදී වගේම තුන්වන සේනයේදී සමානාර්ථපද පහක් දුලපු තලට ඉගෙන ගන්න තියෙනවා. තුන්වන සේනයේදී ඉගෙන ගන්න සමානර්ථ පද ටික තමයි මේ ප්‍රවෘතිය පුවත ප්‍රවෘර්තිය පුවත ප්‍රවෘතිය පුවත ප්‍රවෘතිය කියන පදයට සමානර්ථ පදය මොකක්ද පුවත පුවත මේක බල ගස් ගොඩක් තියෙන කන්ද යුත්තිය මීදුමතියන මේ ඇතුළේ තව අපට නොපෙනෙන ගොඩක් දේවල් තියෙනවා මෙම ස්ථානයකට මොකක්ද කියන්න මෙවාගේ ස්ථානයකට කියම අපපුතේ අර බලන්න ුවන්න අය කියලා මුොදින් වතක තියාගන්න වනය කියන පද එලිය අද්දී ධන්තජන අකරයිලිය ර්ධජ යොදලා වනය කියලා ලිවුවොත් මෙහෙම අර්ථයක් නෙවෙයින්නේ තුවාලය තුවාලී නර්ථය තමයි මූර්ධජ නයන්න ලිවුවොත් වනය කියන වචනය අර්ථය දැන් මෙහෙම දෙයක් අර්ථවත් කරන්න තමයි වනය කියලා ධන්ත නයන්නෙන් ලිවේ වනය දැන් වනය කියන පදේ සමානර්ථපදේ මොකක්ද ආලත් ඇති නේද වනය කියන පදේ සමානර්ත ගොඩක් තියෙන අපේ අපි තුන්වට ශ්‍රේණයේදී දුලාබපු තලට කියලා දෙන්නේ වනේ කියන පදයට එක සමානර්ථපදයක් විතරයි තවුත් දේවල් තියෙනවා තුන්වට සේණයේ දී අපි මේ කියන පදේ ගෙන ගත්ත හම ප්‍රමාණවල් කියන බලන්න හිතන විදිහට වනේ කියන පදයට සමානර්ථපදයේමකක් වෙන්න පුළුවන්ද මේ බලන්න කැලෑව වනය කියන පදයට සමානර්ථපදය තමයි කැලෑව කැලෑව මෙක බලමු වටේ බොනවද තියන්නේ වටේම තියෙනවා ජලය ඒ මැදින් තියෙනවා මොකක්ද ගොඩ බිමක් ජලයෙන් වට වෙලා සම්පූර්ණයෙන්ම ඒ මැද තියෙනවා ගොඩ බිමක් මෙහෙම එකකට කියන නම මොකක් අපේ රටත් මෙහෙම එකක් වටේ මහ මුොහු දක් තියනෙන ඒ මැද තියෙන ගොඩ බිම තමයි ශ්‍රී ලංකාව කියන්නේ මේකට කියන නමු ොදේ මේකට කියනවා දූපත දූපට දූපත කියන අර්ථයම දෙන තවත් පදයක් අද පිගෙන ගන්නවා කෝ බලන්න දූපත කියන පදයට සමා අර්ථය දෙන පදයක් දන්න දූ ලපු තාලා කවුඩ කියලා දොලපුතලා ගොඩක් අයි දන්නවා මම දෙන්නම් දූපත කියන පදයට සමානර්ථපදයක් මෙන්න මේ මොකක්ද දිවයින්න දූපත කියන පදයට සමානර්ථපදයක් තමයිපුතේ දිවයින දිවයින මේ දෙන්නත් සමානර්ථ පද තමයි කියන්නේ. කියන පද මුණුවද කියලා අපි බලමු. එකනෙක් කියනවා. රාත්‍රිය ්‍රාත්‍රිය. ්‍රාත්‍රකන පදයට සමානර්ථපදේ මොකක් වෙන්න පුළුවන්ද රාත්‍රිය ය වැඩිටෝ භාවිච්චි කනවා රාත්‍රීක කියන වචනයෙන් නැතුව වෙනත් පද රාත්‍රීකෙන ආර්ථයම දෙන වෙනත් පද භාවිත කරනුව නේද. මෙහෙම එකක් අලතිනවද රැර් රැයර්. රාත්‍රිය ර රාත්‍රිය කිව්වත් රය කිව්වත් එක මාර්තයක් තමයිපුතේ යෙදන්නේ බලට දොලපුතලට මේ වගේව දෙ එකක් පියනවා මෙකෙන් තමයි අපි ගොඩක් දෙවල් දකිින් මෙ මොනවද මොනවද නෙත් හැබැයි දුලපුතල පාවිච්චි කරන්නේ නෙත් කියන වචරයෙන් නෙවෙයි වැඩිපුර දැන් කියන්න එම නම් මේවට සමානර්ථපදය මොකක්ද කියලා ඔබ කියන පිළිතුර හරි නෙත් කියන පදයට සමානර්ථපදේ තමයි පපුතේ ඇස් කියන්නේ එහමනම්ට කිය ඇස් කියන පදයට සමානර්ථපදමොකක්ද ඇස් කියන පදයට සමානර්ථපදේ තමයි මේ තිය නමොකක්ද නෙත් දැම හනවා චූටි ප්‍රශ්නයක් ඇස කියන සමානර්ථපදමොකක්ද කියලා ඇස නත ඇස නත ඇස 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 කඳුලුවෙන වගේ වන කියවන පි ඇස මොදද නෙත නෙත ොන්න පුතෙන් තුන්වන සේනයදීත් අප සමානර්ථ පද පහක් ඉගෙන ගත්ත දැන් මේ ඉගෙන ගත්ත සමානර්ථ පද යොදාගෙන අපි ලස්සන ක්‍රියාකාරකමක් කරම් මොකක් ද කරන්න කියන්ය පැතේ තියෙනවා පද පහක් මේ පැත්ේ තියෙනවා පද පහක් දැන් දුලපුතාලට බලං ඉන්ඩයි තියෙන ඉතන්න අහස කියන පදයට සමානර්ථපදය මෙැතැනින් මොකක් වෙඩ පුළුවන්. අහස කියන පදේ හොයාගෙන යන අයයාගේ සමානාාර්ථපදේ හරියටට හොයාගෙන යනවා බලමු යන ගමන හරිද කියලා හොන බලන්න අහස ගමන ආරම්භ කළා එයා දැන් තමන්ට සමාන අර්ථයක් දෙන වචනය හොයාගෙනීම යන්නේ. හරියටම නිවැරදි තැනට එනවා වගේ පේනවා මොකක් දහස කියන පදේ සමානර්ථ පදය ඕන්න සමානාර්ථපදේ ළඟ නැවතු වන අම ගදපුතේ ගුවන ගුවන අම්මා අම්මත් යනවා අම්මා කියන පදේ සමානාර්ථපදේ හොයාගෙන අම්මා කියන පදයත් සමානර්ථපදේ නිවරදිව හොයාගෙන නතරවේද කියලා පිත් බලමු යන්න කලින් රහසින් කියන්න බලන්න අම්මා කියන පදේ සමානර්ථපදේ මොකද කියලා ඔවු දැන්ල් ලඟට මැවිල්ලා මව අම්මා කියන පදේ සමානර්ථ පදය මව තව තුන් දෙනෙක්කඉන්නවා. තාත්තා තාත්තා කියන පදයත් මේ යන්නේ සමානාර්ථ පදයක් හොයාගෙන තාත්කන පදේ සමමාතපදගොටක් තියෙන අපි දු ලබපු රට හඳුන්වා දුන්නන පදේ මෙතන තිෙනවා. මෙන්න තාත්තත්තියෙනවා දැන් ලඟට මැවිල්ලා එයාගේ සමානර්ථපදය හොයාගෙන දැන් අතර වෙනවා පියා කියන පදේ ළඟ. ඉර. ර කොද දන්නේ ස මානර්ථපදය හොයාගෙන. ඉර පායන වගේම ඉහලට යනවා. කොයි වගේ තැනක නතරවෙයිද. රුක කියන තැන නතර වෙයි ද හිරු කියන තැන නතරවෙයිද. අපි බලමු ඉර කියන පදය හරියටම සමානර්ථපදය හොයාගනිද කියලා හරිනේද පුතේ. දැනල් ලඟට මැවිල්ලා ඔවු ඉර කියන පදේ සමානර්ථපදය හිරු තව එක පදය අයිතියෙන්නේ. ඒ ගස ගස කියන පදේ සමානර්ථපදය දැන් දුලප තලා දන්නවා. න්න විරටික ප්‍රමාද හැබැයි ගස අනිත්‍ය වදිහත් බලාගෙන යනවාත් තමාන්ගේ අර්ථයම දෙන පදේ කොහෙද තියන්නේ කියලා හොයාගෙන මෙන දැනම් හොයාගෙන ගේ ආසන්නයට මැවිල්ලා ගස කියන පද සමානාර්ථපදය පුතේ මකක්ද රුක රු මෙ මේ විදිහට දුලපුතාලා ඉගෙන ගත්ත සමානාර්ථපද විධ ක්‍රියාකාර කම්මල යොදෝලා තබදුරටත් දැනම වැඩි කර ගන්න පුළුවන් අපි ඉක්මනට සමානර්ථ පද යොදලා වාක්කටි කක් ලියුම් බලන්න. නිවස පිරිසිදුව තබා ගනිමු ඒ අර්ථයම දෙනවා ගෙදර පිරිසිදුව තබාගනිමමු කිව්ව හමත්. මොනවද සමානර්ථපද දෙක නිවස සහ ගෙදර. පාසල විදුහල මේ වචචන දෙක යොදලා අපි වාකයක් ලියමු. පාසල සුන්දර ස්ථානයකි ඒ අර්ථයම දෙනපතේ පාසල කියන පදේ වෙනුවට විදුහලකී රලවුව. මොනොද මේක දීන සමානනාර්ථපද දෙක පාසල සහ විදුහල බලන්න මේක හිස්ස ඔළුව ළමයා හිස පීරයි හිස කියන පදයට සමානර්ථපදය ඔළුව ළමයා ඔළුව පේරයිකි රලි වුවත් මේවාක දෙකේ අර්ථය සමානයි. මොනවද සමානර්ථපද දෙක හිස සහ ඔළුව. පාර මාර්ගය අපි පාර අයිනෙන් ගමන් කරමු පාර කියන පදය වෙනුවට මාර්ගය කියන පද යොදලා වාක්කිලියන මේ විදිහයට ොවද සමානර්ථපද දෙක පාර සහ මාර්ගය අර්ථය සමානයි. තරු සහ තාාරකා කියන පදෙක් යොද ල අපි මේ විදියටවාක්කිලේනවා. රෑ අහසේ තරු දෙලිසෙයි රෑ අහසේ තාරකා දිලිසේ. තරු කියන පදේ සමානාර්ථපදේ තමයිපතේ තාාරකා අර්ථයෙන් සමානයි. අපි තවත් ලස්සන ක්‍රියාකාරකමකට යමු පද ගොඩාක් තියෙනවා දැම්මයාලා එකතු වෙලා සමානර්ථපද ලංවෙනවා යවලුුව වෙනවා. යාු ද තමයි සමානාර්ථ පද කියන්න මේ යාලු වෙන්නේ කවුද කියලා බලමු අපි දැන් මෙන්න දූපත කියන පද අත්තයක කවුරුන් යාළුුවයිද දූපත කියන පදයත්තක්ක යාළුව වෙනවාත් දිවයින හෙමනම් දූපත කියන පදේ සමානර්ථපදය දිවයින්න මෙන ඇස් ඇස් කියන පදේ යාළු පදය සමානර්ථපදය මොකක්ද නෙත් මේ දෙන්න අල් ලංවෙනවා තව එකක් බලමු වනය වනය කියන පදේ සමානර්ථ පදය මෙට යාලුම පදේ මෙතන තරම් මොක්ද පුුතේ කැලෑව වනේ කියන පදේ සමානර්ථපදය කැලෑව රාත්‍රිය රාත්තිීයට සමානර්ථපදේ මොකක්ද මෙ තියනෙ රෑය දෙන ලං වෙලා ඉන්නවා තව වචන දෙකක් තියෙනවා. ප්‍රවෘතිය සහ පුවත ප්‍රෞෘතිය ලඟට කවුරුන්නේයිද එන මපුතේ පුවත අපේ කරේ සමානාර්ථ පද සෙවීමක් මෙන මේ විදිහට තුන්වන සේණියයේ ඉන්න දුවලපුතාලාම් සමානාර්ථපද පිළිබඳව අද අරි අපපූරු ක්‍රාකාරකමක යෙදනා. තුන්වන සේනයදීගෙනගත්යුතු තවත් ගොඩක් දේවල්තියෙනවා. ඒවා අරගෙන ම තවත් දවසක දුලබ තරල්ල ටේෙනවා. දුලබ තල සේරු දෙනාටම ආයුබෝන්. ි ද පපු ඔයා හැමෝටම අයිවෝන් අප ඇත් සෙල්ලමක් කරුණ. මොකත්ත කරන සෙල්ලම. ඔයාල වගේම පුංචි යාලෝටිකක් දවසක් මාත්ක්ක හරි ලස්සන සෙල්ලමක් කලා දැන් මගපුතාල බලාගෙනන්න සෙල්ලම මොකක්ද. ඊට පස්සේ ඔයාලට පොළුවන් අපේ පාඩමෙන් පස්සේ හොඳටම මේ සෙල්ලම කරන්න. බලන්න මගපුතේ යා முක්ද කරපු செல்லම කියලා. ඔන්න යාලූ හතර දෙනාර තියනවා இලක්க்காම්ලියපුකාඩ් පත්වයා. ஒපු බල අතේ තියෙනවා අ ප හය පැේ තියෙනවාකාඩ් පත්වල හද හතර නවය හයකද දන්නවාද செல்லම. ඔන්න ම මේ ගොල්න්ට කිව්වා? තමන්ගේ අතේතියෙන කාඩ්ඩ එක ඉලක්කම බලලා මේ පැත්තට දුවගෙන අන්්ඩෝනේ හැබැයි නිකම්මනනෙමේ මේ ඉලක්කමක් ළඟට ගිහාම මේ දෙන්නගේ එකතුව දොලහවෙන්නත් ඕනේ නැත්තන්න පරාදයි ඥාලෝටික දුවගෙන දුවගෙන ගියා බලම් මොකද උනේ කියලා ඔන්න බලන්න දුවගෙන දුවගෙන යනු ඔන්න ඉලක්කම් දෙකේ එකතුව හරිද කියලා බලන්න ඕනේ. මේ තියන්නේ දොලහ මංකව්වානේ හැදෙන්න්න ඕනේ දොලාහා සංඛ්‍යාවතමයි දොළහා. ඔන්න අටට හත්තරක් එකතු කලා දොළහයි. හරි ඔනපුතේ අපි බලමු පහහි ලක්කම සහිත සංක්‍යාපතයි හතේ ඉලක්කම තියන සංක්‍යාපතයි. එකතු කරමු. මගේ පුතාල දන්න. ඕව හරිටම හරි ඔන්න ඒ හලුවත් දෙනු. ඊළඟට මේයාලු වලග තියෙනවා තුනේ ඉලක්කමයි නවී ලක්කමයි සංඛ්‍යාපත් දෙකක්. අපි බලමුද යාලුව දිනුම්ද පැරදුනාද කියලා. මගපුතාල කියන්න කොමේදගේ එකතුව කියද කියලා. ඔවවනේ යාළුවට කලින් අපි දන්නවා. ඒත් එකතුව කියද මගේපුත්තේ දොලහයි. ඔන්න එහෙනම් අන්තිම යාලුව. එ අත් දිනන්නම කියලා අපි කියම් නැත්තම් පවනේ හය හය කියල තිනවා. එහෙනම් හයට හය එකතු කරන්න තියනෙ මගිපුත්තේ. සංඛ්‍යාපත්ද එකතු කරනවා. අපි බලමු. හයිට් හයක් එකතු කලා දොලාහරි. දැන් කියන්නකෝ තුනශ්‍රණී පුංචි දුවලපුතාල දන්නවා. මේ යාලූ කරපු සෙල්ලමින් හතර දෙනාම දිනුවනේ මොකක්දිගොලන්ටු දවනේ අන්නහරේ. එකතු කිරීම මොකක්ද මානි පුද්තේ වච්චනය එකතු කිරීම. දැන් අපිනම් දන්නවා මනෝමින් එකතු කරන්න.මීහතර දෙනක් ඔයාල වගේම හරිහපන්නු ටිකක් තමයි. එහි නංවන්න අපි අද කතා කරනවා මොකද්ද මගපුතේ ගෙනයාාවම් සහිතව එකතුකිරීම. අපි අද කතා කරමෝ ගෙනයාම සහිතව එකතු කිරීම දැන්ඉතින් අපි එකතු කරන්න දන්නවා. බලන්න ඉස්සල්ලම මොකක් අපිට කරන්න තියීම මේ බලන්නකෝ සංඛ්‍ය දෙකක් එකතු කරන්න තියෙන. ඕ කියන්න පුතේ හරි පානස් හයට කියත් එකතු කරන්න තියන්නේ දහ හතත් එකතු කරන්න තියෙනවා එතකොට කියන්නකු මග පුුද්දේ ඉස්සල්ල එකතු කරන්නේ මොන පැත්තද ඕ ඉස්සල්ල අප එකතු කරනවා එක ඒවා එක අස්ථානය ඊළඟට එකතු කරනවා දහ ඒවා අපි කියෙනවා දහ අස්ථානය තියෙන ඉලක්කම් දෙක එහිනං අපි ඔන්න එකතු කරන්නයි හදන්නේ මොකක්ද වෙන්නි කියල බලන්න හොඳට ඔන්න අපි ඉස්සල්ල එකතු කරන්නේ මගපුුතේ එක ඒවා ි එකතුකරන්න ඕෝනේ හයට හතක් හයකුයි හතකුයි එකතු කරනවා. මේ බලන් ඔන්න අපි එකතු කරා හයට හතක් එකතු කරහම එනවා කියද දහත් වනක් හැබැයි අපි දන්නවාදැයි. දහතුනම ලියනවද නෑනෑ නෑ! ඕ! එහෙනම් මගපුතේ එක ඒවා තුන විත්තරක් ලියලා අර පැත්තට ගෙනච්ච කාවද ඕ! දහය ගොඩවල් අපි එකක් විදිහට අන්න දහයස්ථානයට ගෙනයාම සිදු කලා. ඔන්න දැන් දහයේවා පහකුයි දහඒවා. එකකොයි තව එකස්ථානෙන් එකක් එක කියන්නේ දහයා. ඒ පැත්තට ගියා. ඔන්න ඊළඟ පියවරේ දහඒවා එකතු කරනවා. ඔන්න එහෙනම් බලමෝ, අපේ උත්තරේ හරිද කියලා දැන් අපි දහය වයිකතු කලානේ මේ බලන්න හයයි හතයි එකේ වකතු කලා දහතුනයි. අපි දහතුනෙන් තුන විතරක් ලෙවපුතේ. එකේ ගොඩවල් පැත්ත විතරක් ලේනවා. ඉට පස්සේ දහය ගොඩා අපි මේ පැත්තට අරංග්‍යයා ගෙනයාම සිදු කලා. දහස්ථානයට එෙනම් පහයිකයි හයි හයයිකයි හතයි. දැන් අපේ උත්තරේ දන්නවා කියදමක් බුතේ හැත්තෑ. තු අපි ඔන්න තව ලස්සන වැඩක් කරන්නයි හදන්න බන්දන්නවා බේවැඩේට නම් හරිම කැමති ඕ මොකද්ද කරන්න තියන ගණකරාමුවෙන් එකතු කරමු මම ගෙනාව ලස්සන ගන කරාමවා මේ බලඩ මගපුතේ කූරු දෙකක් සහිත ගණකරාමුවක් තමයි මේ තිය මෙතියන්නේ කුරු දෙකක් සහිත ගණකරමුව මේ බලනපුතේ මේ තියෙන්නේ දහ ඒවා. මේ තියන්නේ එකඒවා. එහෙනම් අපේ ගණකරාමුවෙන් කූරු දෙකක් සහිත ගණකරාමුවක් තමයි මේ තියන්නේ. මග පුතාලගේ ගාන හදන්න කුරු දෙකක් සහිත ගණකරාමුව තමයි අපිට ඕනවෙන්නේ. ඕනපුතේ ෙනං අපි ගණකරාමුවෙන් තිස්හතරට දහටක් එකතු කරන්නයි හදන්නේ. අපි තිස්හතර ඉස්සල්ලා ගණකරාමුවෙන් නිරුපණ කරමු. ඔ පුේ තිහක් කියයන්නේ දහඒවා තුනම්. ඔන්න ගණන් කරන්න දහය එළඟට විස්ස ඔන්න තිහ තැක් තිහක් දැම්ම. දැම් මේ පැත්තට එකඒවා හතරක් ඕෝනේ. ඔන්න මගේපුතාල ගණන් කරන්න. එක ඉළඟට දෙක ඔන්න තුන ඔන්න හතර. දැන් තේෙනාපුතේ දහ ඒවත් වනයි තිහයි එකේව හතරයි හතරයි තිස් හතරයි දැන් අපිට මේකට එකතු කරන්න ඕන කියදද දහ අට එහිනම් මට කියන්නක දහයි ගොඩවල් එතන කියයක් තේෙනවා අන්න දහයි ගොඩවල් තියෙනවා තව එකක් මෙතන්ට අපේ එකතු කරන්න ඕනේ එකේව කියයක් තේෙනන් අටක් එකතු කරන්න ඕනි න්න මගේපුත් දහෙනම් අපි ගණන් කරලා මෙතනින් අටක් තියමු. ඔන්නඒයි දෙක තුන්න හතර පහ හය හත අට ඔන්න දැ මෙතන ති හතර මෙතන දහ අට දැන් ඔන්න අපි මේ සංඛ්‍යා දෙක එකතු කරන්න ඕනි තකොටමගේ පුතේ ඉස්සල්ල අප එකතු කරනවා එකේවා. මත්ක එකතු කරමෝ කනම් කරන්න එක දෙක තුන්න හතර පහ හය හත අට නවවය දහය කොලාහා දොලහා දැංපුතේ මෙතන තියෙනවා දොලහා දැන් අපි එක හතරයි එකේටයි දොළහක් අපිට එකතුවාවා. ඔන්න ම මේ හතරත් අරගෙන මෙතනින් තියෙනවා. දැම් බලන්න කො ඔන්න දැන් මෙතන දොලහක් තියෙනවාන එතකොට මගේ පුතාල දන්නවා දැන් මෙතන දහඒවා එකක් තියෙනවා. අපි දහය අයිංකරමු. ඔන්න එකයි දෙක තුනහතර පහහය හත අට නම්මය දහය. ඔන්න දහඒවා, එකක් අයින් කලා දැන් එකේව කියඇතුරුද ඔ දෙකක් තියෙනවා ඔන්න එහෙනම් මගේපුතේ එක ස්ථානයට දොලහෙන් දහඒවයි එකක් මෙහෙට අපි ග්ඩෝනේ ඔන්නේ දහක මෙදනින් තිබ්වා හරිද දැන් එකේවා දෙකයි. දහඒව තුනක් තියෙනවා අපි දහටක් න එකතු කරන්නේ ඔන්න ඉස්සල්ලම ඒ දහටේ දහ ඒවා එක මේ ගන කරාමුවඩ දානෝ දැන් ගෙනයාම සිදු කළා දහ ඒවා තව එකා ඒ අත්තා අපි ඔන්න දහ ඒවා ගොඩට එකතු කලා දැන් වගේ පුතේ කියද සංක්‍යාව දහය විස් තිහ හතලිහ පණා පානස් දෙක මේ බලන්න අටයි හතරයි දොලහ දෙකලවාපි එකක් කිතුරුයි දහක ඒවා එකක් ගෙනයාම සිදු කලා. ඔන්න අපි උඩි ඉංලයාගත්තා තුනයි එකයි හතරයි ගෙනයාම තව දහයක් තිේෙනම්. එහෙනම්. අපේ පිළිතුර තමයිපුතේ පන්නස් දෙක්. අපි තව ගානක් හදකුද මේ බලන්නකෝ. හතලිස් පහට විසි පහක් එකතු කරන්නයි තේන්. අපි ඒකත් නිරූපණය කරමු. නෙද ඔහු! මන්දන්නවා ඔයාලා හරි කැමතියි. ඔන්න බලන්න අපි හතලිස් පහට දැන් එකතු කරන්න තියන්නේ විසි පහ. අප ඉස්සල නිරූපණය කරුම්පුතේ හත්තලිස් පහ දහාය ඔන්න බලන්න විස්ස තිහ හතලි. ඔන්න දහයිවා හත්තරක් හතලි. එකේවා පහක්තිේනම්. ඔන්න මලකු දාල ගණන් කරන්න. එක. දෙක තුන හතර ඊළඟට තියෙනවා පහ. ඔන්න දැන් හතලිස් පහපි ගණ කරාමේ නිරූපණය කරා. ඉළඟට එකතු කරන්න තියෙන පපුතේ විසි පහක්. ඔන්න හෙනම් අපි මෙතනින් තියාගම. දහයායි විස්සල්. ඔන්න විසයි මේ පැත්ත නිරූපණය කරන්න තියෙනවා විසි පහ. එක දෙක තුන්න. හතර පහ ඔන්න බලන්න දැන් අපි මෙන්න මේ එක ස්ථානයෙන් තමයි එකතු කරන්න පටන්ගන්න. මෙතන තියෙන පුතේ පහ. මෙතනත් තියෙනවා පහ. අප ඔොක්කොම එක ගොඩකට ඔන්න දාගන්නවා. ඔන්න බලන්න මේ එකඒවා පහයි මෙතන තියෙන පහයි ඔක්කොම එක ගොඩකට තිබ්බා. දැන් ගණන් කරම ඔන්න මාතක ගණන් කරන්න එක. දෙක තුන හතර පහ හය හත අට නවය දහය. එහනංපුතේ ඔන්න එක ඒවා පහයි තව එකේ පහයි දහයක් වෙලා එතකොට මොකද කරන්නේ. හරියටම හරි එහෙනම් මේ පැත්තට එකක් වතිතුරු නෑ. අපි ගෙනවා ඔන්න දහයි ඒවා එකක්. දැන් විසි පහනි තිබුණේ ඔන්න මෙතන විශ්ස තියෙනවා මේ පැත්තෙන්ගෙනාපු දහයත් තිේෙනවා. දහයයි විසයි තිහයි. අපි ඒ ටිකත් මෙන්න මේ විදිහට දහ ඒවා ගොඩේ එකතු කරම්. දැන් වගේ පුතාල කියන්න බලන්න මේ සංඛ්‍යාව කීයද කියන. අපි ගණන් කරු. දහය විස්ස තිහ හතලිහ පන්නහා හැට්ඩ හැත්තෑම. එකස්ථානය කීයක්වත් නෑ. එනම් අනිපුතේ හතලිස් පහට විසි පහක් අපි ගණකරාමයෙන් එකතු කළා බලන්න හරිද කියලා. පහට පහක් එකතු කලා කියද ඕව දහයයි අපි බිඳුවලියලා එක නැත්ත දහ ඒවා ගොඩට එකක් ගෙනයාම සිදු කලා. ඔන්න අපි ලියාගත්තා. ඊළඟට හතරයි ගෙනපුයි දහයයි. දහයිවත් දෙක්කයි. එතකොට කිය දොක්කොම හතයි. අපි පිළිතුර තමයි හැත්තේව. ඔන්න ඉතින් අපි තවත් ලස්සන වැඩක් කරන්නයි හදාන්නේ. අපි අදාව එකතු කරන්නන. මොන අද පුතේ ඉලක්කම් දෙකේ සංඛ්‍යා දෙකක් ගන්නයාම සහිතව එකතු කරන්න. ඔන බලන්න මේමකද්ද කරන්න තියෙන්නේ කියලා. කියන්න බලන්න ලස්සට මාත්‍රෘකාව දඩු හා කැට මගින් එකතු කරමු. කියය දෙකතු කරන්න තියන්නේ හත්තලිස් තුනට දහනාවයා මොනවද මේ ද්ඩු. මොනවද මේ කැට. ඔන්න මම මේ මොකදද ගෙනල්ලතියන්නේ කියලා බලන්න මේ තියන්නේි මගේපුදතේ දන්ඩක් ඔයාල දන්නවා. මේ බලන්න මේ චෝටිතයි මොකක්ද මේ මේකට කියනවා කැටට. එහිනං ඔන්න මං මෙයාව මෙතැන්ට ලංකරා එත්තකොට බලන්නකෝ. මේ චෝටි කැට දහයකින් තමයි මගේ පුතේ මේ දන්්ඩක් හැදෙන්නේ මෙන්න මේපුූංචි කැට දහයකින් මෙට මෙහිම තියාගෙන ගියොත් මේ බලන්න හරි ලස්සනට අපිට තියන්න පුළුවන් එහෙනම් මේ තියෙන්නේ දන්ඩක් මේ තියන්නේ කැට දඩුහා කැට අපි බලමු අපිට එකතු කරන්න තියෙනවා හත්තලිස් තුනට දානමයක් ඔන්න අපි එකතු කරලා බලමුෙන. මගේ පුතේ දැම් ගාන මතකයිනේ හතලිස් තුනට දහනවයක්නේ මෙනි බලන්න හතලිස් තුන අපි දහඒවා නිරූපණය කරනවා දඩු දඩු මගින් එකීවා නිරූපණය කරනවා කැටමගින්. දහය විස්ස තිහ හතලි හත්තලිස් තුන ඔන් අපි නිරූපණය කරල තියනවා. දැන් මේ තියන්නේ දහ නවය දහඒව එකක් තියෙන. දණ්ඩු එකයි මෙනි මෙතන තිනවා නවයා එක දෙක තුන්න හතර පහ හය හද අට නොවේ. දැන් අප ඉස්සල එක තු කරනවා පුතේමු කක්ද ඔවු! ඉස්සල්ල එකතු කරන්න ඕනේ එකේවා පැත්ත. අපි හිෙනම් ඔන්න එකතු කරමු. අපි මේ එකේවා මෙන් මෙතනින්ගෙනලා තිෙනවා. ඔයල ගණන් කරන්න එක දෙක තුන හතර පහ. ය හත එකක් වැටුනනේද. අට බලන්න නවය දහය එකලහා දොලහා දැන්මකද වනේ මෙතන තිබුණ කියක්ද තු මෙතන නවයක්. නවයට තුන එක තු කළහ මොක්කුමාව දොළහක්. දැන්මොකද වෙන්න හරියට මහයි. එක ඒ පැත්තේ අපිට දහ ඒවා තියන්න බෑ. අපි අයිම් කරමු ගණම් කරලා. එක දෙක තුන හතර පහ හය හත අට නවය දහය. කියද මගේපුතේ තුරුණේ එකේවා දෙක්කයි. දැන්හෙනම් මෙන්න දහයි. මොකක්දනේ දන්්ඩා. යාවාපි කොහෙන්ද තියෙන්නේ. ඕ! ගෙනයාම සිදුකරමු මෙන්න මෙතන්. හරි දැන්ගහෙනම් මෙන්න මේ දහයදඩු ඔක්කෝම අපපි බලන්න ඕනේ කීයක් තියෙනවාද කියලා. ඔන්න බලන්න මළපුතේ මෙතන තියෙනවා එක දෙක තුන්න හතර. ප හය දහය විස්සතිහ හතලිහ පණහා හැට්. හැට්ට දෙක සංක්‍යා දෙකා අපි එකතු කලා. බලමුද හරිද කියලා. මෙෙන බලන්න හතලිස් තුනට දහ නවයක් දඩු හා කැටමගින් එකතු කරමු. නොවයයි තුුණයි කියද පුත්තේ දොලාහයි. දොලහෙ අපි එක ස්ථානයේ දෙකලියලා ගෙනයාම සිදු කරනවා. දහ අස්ථානයට ඔන්න එහෙනම් එක අපේ ලියාගන්න ඕනේ ඔහු එනම් හතරට එකක් පහයි පහකයි හයයි තවත් සංඛ්‍යාවක්තියෙනවා දඩු හා කැටමගින් නිරූපණය කරන්න පණසටට තිස් හතා අපි බලමු දැන් ලේසි අපිට අප ඔන්න පුතේෙනම් දඩුහා කැටමගින් එකතු කරමු බල මෙතන කියද මේ තයෙ කිය ඕ දහයිවා නිරූපණය කරනවා දඩු මගින් එකවා නිරූපණය කරනවා කැටමගින්. දහය විස්ස තිහ හදලිහ පණහා. පනස් ඔන්න දැන් අපි කියන්න හදාන්නේ. එක දෙක තුන හතර පහහයහත අට. පනස් අට මේ කියදු තියෙනපුතියි දහය විස්ස තිහ තිස් කියලා අපි කියන. දෙක තු හතර පහ හය හත පනස් අටට පිස් හතාක් එකතු කරන්නයි හදන්නේ දඩු හා කැටමගේ. ඔන්න ඉස්සල වගේ අපි මෙතැට ගෞම්පුතේ මහුතාල ගණන් කරන්න. එක තුන්න හතර පහ හය හ අට. නවය දහය එොළහ දොලහා බලන්න දහතුන දහහතර පහලව පහලොවක් තියෙන දැන්මොකද කරන්න මෙතන තියෙන දහයගොඩ අන්න හරි අපි ගෙනයාම සිදු කරනවා දහ අස්ථානයට. ගරන් කරන්න අපි මෙතනින් දහයක් ගමුව. එක දෙක තුන හතර පහ හය හත අට නවවය දහය. ඔන්න දැන් අපි දහඒවා එකක් ගෙනයාව සිදු කරන්නයි හදන් ඔු බලන්නපුතය අපි දහයක් කැට අයින් කරා. එක දෙක තුන හතර පහ ඔන්න එකේවා පහක් වා දැන් හෙනම් අපි මෙතන තිබබුණ කැට දහයක් මෙන්න මේ පැත්තට. දහ ඒවා පැත්තට ගෙනයාම සිදු කලා. එතකොට දහයේ දාඩු එක ගෙනයාම සිදු කලා. ඔන්න අපි ගෙනල්ලා මෙතනින් තියාණන්නවා. දැන් අපි එකතු කරනවා දහඒවා කියයද කියලා. ඔන්න දැන් අපි ගණන් කරන්නේ දහඒවනේ ඔන්න හෙනගනිමෝ දහය. විස තිහ හතලිහ පණහා හැට හැත්තෑව අසුවඔ බලන්නඉඟට අනුව බලනපුතේහිෙනම් දහය දඩු තියෙනවා එක දෙක තුන හදර පහ හය හත අට නවය. කක්දමී කියන්නේ. දහ ඒවා නවයක් කියන්න පුතේ අනුවයි. එකේවා පහයි. අනු පහ. එ අපේ පිළිතුර තමයි අනෝ පහ. බලපුත හරිද කියලා. ඔන්න බලන්න අටට හතක් එකතු කළහම අපි දන්නව පුතේ පහලවයි. පහලවෙන් පහලිව්වා. දහ අස්ථානයට ගෙනයාම සිදුකරනවා ඔ! එකක්! ඔන්න අපි දහයිවා එකක් තමයි ගෙනයාම සිදුකළේ. දැන් අපි එකතු කරමු. පහයිකයි හයයි හයතුනයි නොවයයි. ඔවු! දැංගතින් පොතෙත්ගානං හදන්න ඕනේ පුතාලගේ ලියන පොත ඔවු එතකොට කොටුවක් ඇතුලේ ලස්සනට ඉලක්කාම් ලියලා අපි ගණන් හදන්න එකතු කරන්න පුරුදුවෙන්න ඕනේ. අපි කොටු සැලැස්මක හදපුත ගණන් ටිකම්. ඔන් මෙහෙනම් මාත් එක්ක ගණන්ටික හදන්නයි හදන්නේ. ඔන්න මගිපුතේ ඔයාලගේ ගනිතය අභ්‍යාස පොතේ මෙන්න මේ විදිහට අපිට පුළුවන් සංඛ්‍යාධකක් එකතු කරන්න ගෙනයාම සහිතව. අපි ලක්කම් ලිය එනොට කොටුව මැද මේ විදිහට නිවැරදිව ඉලක්කම් ලියන්නත් ඕනේ. එකතු කිරීමේ ලකුණ භාවිත කරන්න ඕන මෙ මොකක්දපුතේ මේ සලකුණ එකතු එකතු කිරීමේ ලකුණ. එහෙනම් අපි ඉස්සල්ලා මොකදද එකතු කරන හා මේ ගාන. මට කියන්නක දහයස්ථානය එකස්ථානය. ඔ අප ඉස්සල්ල එකතු කරනවා එකස්ථානේ. කියද තියෙන මගේ කුතේ හත්වරට නවයක් එකතු කරන්න තියෙනවා. මේ බලන්න හතරි දක්කම, වැරදිව ලියන්න ඕනේ. එහම් පුත්තේවා කියන්නක බලන්න හතරට නව හරියටම හරි කියද හතරට නවයක් ඕ දහත්තුනයි. දහතුනෙන් අපි තුනේ ඉලක්කම ලිව්වා ඔන්න දහයස්ථානයට ගෙනයාම සිදු කලා එක්. ඉලඟට අපි හයට එක එකතු කලා හතයි මේ පැත්තක ගෙනාව කිය අද පුතේ දහයිවා එක. එහෙනං ඔක්කුම කියද මෙතන අටයි. දහයිවා අටයි එකේව තුනයි. අසූ තුන්න. හැට හතරට දහනාවයක් එක තුකලා පුතේ ගෙනයාම සහිතව අප පිළිතුර තමයි අසූ තුන. මග පුතාලත් පිළිතුරට යටින් මේ විදිහට ඉරි දෙකක් ගහඩෝනේ. ඔන්න එහෙනම් අපි ඊඟ ගානත් හදන්නයි හදන්නේ ඔහු කියන්න බලන්න පහට පහක් එකතු කළ හම කීයද. ඔ එෙනම් දහයල අධිපුතේ එකස්ථානයක් පිළියනවා බිඳදුව දැන් බින්දුවලියලා එකක් අපි දහයස්ථානයට ගෙනයාම සිදු කලා. දහඒවා එක අපිට අමතක වෙන නිසා අපි මෙන්න මෙතනින් ලියාගමු. එහෙනම් දෙකයි එකයි. මේ ගෙනාපු තව දහයි එකක් තියෙනවා එතකොට ඔක්කෝම කීගද මගේ පුතේ හත්තර ඔන්න හෙනම් අපේ පිළිතුරතමයි හත්තලි විසි පහට පහලවක් එකතු කරා පිළිතුරකීයද හත්තලිහයි අපි ඔන්න යාටීන් ලස්සනට ඉරි දෙකකොත් ගැහවා. එහෙනම් මගේද පුතේ මගේ පුතාලගේ ගනිතය වැඩ පොතේ හැත්තැනාවේ අසුව ුව එක කියන පටුවංකවලතියෙන අ්‍යාස කරල තවතවත් මේ එකතු කිරීමේ දැනුම වැඩිකරගන්න කියලා කියනවා. තවක් දවසක මම எனවා පුංචවෙයාලට ලස්සන ගනිතේ පාඩමක් කරගෙන එතෙක්වැ හැමෝටමஐ